පහුගිය සතියේ ඒ කියන්නේ සඳුදා ඉඳලා අපි වැඩසටහන අපි ආරම්භ කළා. සඳුදා පන්තිය කළා, අඟහරු වැඩ කළා, බදාදා පන්තිය කළා. ඒ කියන්නේ ඊයේ, අද බ්‍රහස්පතින්දා, අද අපේ 4 වෙනි දවස. එතකොට අපි මේ වෙනකොට අපි ඒ කරගෙන ආපු වැඩපිළිවෙල තුළ අපි මුලින්ම ප්‍රස්ථාර පාඩම ඉවර කළා. ඊට පස්සේ සමීකරණ පාඩම අපි ආරම්භ කළා. අද තවම මේ ડોකියුමන්ට් එකේ තව කොටස් කීපයක් තියෙනවා කතා කරන්න. ඒ කොටස් ටික කතා කරලා ඉවර වෙලා අද ඔයාලට ලබා දීපු කුලක සහ සම්භාවිතාව කියන කොටසට අපි දරුවන එනවා. එතකොට කුලක සම්භාවිතාවය කරාට පස්සේ අපි මූලික වශයෙන් අවධානය යොමු කරලා දෙනවා උදේ ශ්‍රේණි පාඩමට. එතනින් එහාට ගියාට පස්සේ ත්‍රිකෝණ විද්‍යා පාඩමට අපි මූලික වශයෙන් අවධානය යොමු කිරීම කරනවා. හරි, ඊට අමතරව පරිමාව පාඩමට. හරි, ওই පාඩම් තුන තියෙන අපිට තව සාකච්ඡා කරන්න. එතනින් එහාට අපි ඔයාලගේ පේපර් එකේ පළවෙනි පේපර් එකට අදාළව අපි කොටස් සාකච්ඡාවකුත් ඒ අතර අපිට තියෙනවා කතා කරගෙන යන්න. ඉතින් ඔන්න සියල්ලක්ම එකතු කරගෙන තමයි අපේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පොතේ මම අර ඔයාලට ඊයේ කිව්වේ තියෙන කාලය සීමා සහිතයි. ඔය තියෙන පුංචි කාලය තුළ ඔයාලට උපරිම මේ පන්ති හරහා කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. හරි, ඒ නිසා දරුවනේ වැඩ වලට සම්බන්ධ වෙද්දී කට් කරගන්නතු වැඩ වලට සම්බන්ධ වෙන්න. හරි, හොඳයි, අපි එහෙනම් දරුවනේ වැඩ ටික ආරම්භ කරමු. රයිට්, මෙන්න මේ ආකාරයට මම මුලින්ම පොතේ එන්නම් සාකච්ඡා කරන්න. අපේ සමීකරණ පාඩමට මම එන්නම් කතා කරන්න. අපි ඊයේ නතර කරපු කොටස ළඟට මම එනවා. එතනින් ඉස්සරහට කතා කරන්නවට අවශ්‍ය වෙලා තියෙන නිසා අපි සමීකරණ වල පළවෙනි ප්‍රශ්නය, දෙවැනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය දක්වා අපි උදේ සාකච්ඡාවක් කළා. හරි, අපිට තියෙනවා තව එතනින් එහාට 6 7 8 9 සහ 10 කියන ප්‍රශ්න වලට අපිට උත්තර සොයන්නට තියෙනවා. අපි මේ ප්‍රශ්න වලට උත්තර සොයන්න උත්සාහ කරමු. එන්න උදේ 6 වෙනි ප්‍රශ්නෙට මුලින්ම සමීකරණ පාඩමට අදාළව තාම කුලක සම්භාවිතාව ડોකියුමන්ට් එක අතර ගන්න අවශ්‍ය නැහැ. ඒක හැම පැත්තකින් තියාගන්න. සමීකරණ පාඩමේ තව කොටස් කීපයක් තියෙනවා ඊයේ ඉතිරි වෙච්ච. ඒ ටිකට මුලින්ම අවධානය යොමු කරලා එතනින් ඉස්සරහට මෙහෙම කතා කරගෙන යන්නට. පැහැදිලිනේ? හරි. එහෙනම් මේ මොහොතේ ඔයාලා 6 වෙනි ප්‍රශ්නෙට එන්න. සමීකරණ පාඩමේ 6 වෙනි ප්‍රශ්නෙට සමීකරණ වල 6 වෙනි තැනට ආවට පස්සේ ඔයාලට කියන්න මෙන්න මෙහෙම දෙයක්. ක්‍රිකට් තරඟයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 38ක් කියලා කියනවා. එසේ 4 පහර වලින් සහ 6 පහර වලින් පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176ක් කියලා කියනවා. පළවෙනි කොටස කියනවා 4 පහර සංඛ්‍යාව x ද 6 පහර සංඛ්‍යාව y ද ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරින් සමගාමී සමීකරණ යුගලයක් අපිට දරුවනේ ගොඩනගන්න කියලා කියනවා. හරි, පුතාලා දැන් ඉක්මනින් try එකක් දෙන්න බලන්න. දරුවනේ සමගාමී සමීකරණ යුගලය ගොඩනගන්න. හරි, මේ කියලා තියෙන විදිහට බලන්න, සමගාමී සමීකරණය ගොඩනගන්න උත්සාහ කරන්න. හරි, ඉක්මන් කරමු අපි. ඉක්මන් කරලා ගන්න බලන්න. ගත්ත සමීකරණය දිරන මට ටක් ගාලා දාන්න බලන්න. ගත සමීකරණ තිරන වල දාන්න බලන්න චට්ටක් ගාලා. හරි, 4 පහර සංඛ්‍යාව x ලෝ, 6 පහර සංඛ්‍යාව y ලෝ. එතකොට 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 38ක් ගන්නවා කියලා කියනවනේ. එතකොට පුතේ අපිට 6 වෙනි ප්‍රශ්නෙට උත්තර ගනිද්දී, 6 වෙනි ප්‍රශ්නෙට උත්තර ගනිද්දී ඔය ටික සැකෙවින් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 6 පහර සහ 4 පහර සංඛ්‍යාව 38ක් කියනකොට 4 පහර සංඛ්‍යාව x කියලා දෙනවා, 6 පහර සංඛ්‍යාව y කියලා දෙනවා. මේ දෙන්නගේ එකතුව 38ක් කියලායි පුතේ අපිට කියන්නේ. ඊට පස්සේ කියනවා එසේ 4 පහර වලින් සහ 6 පහර වලින් පමණක් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 176ක් කියලා කියනවා. ඒ කියන්නේ දරුවනේ දැන් 4 පහර සංඛ්‍යාව x නම් 4 පහර වලින් ලබාගත් මුළු ලකුණු ගන්න කියන්නේ 4 වාරයක් x. ඒ කියන්නේ 4යි x. ඊට පස්සේ 6 පහර සංඛ්‍යාව y නම් 6 පහර වලින් ලබාගත් ලකුණු ගන්න කියන්නේ 6ක් y. මේ දෙන්නගේ එකතුව තමයි 176ක් කියන්නේ. එතකොට 4x + 6y =
එකසීය හැක්ටය හයක් කියලා කියනවා. මෙයා පළවෙනි සමීකරණය, මෙයා දෙවැනි සමීකරණය. බලන්න සමීකරණ දෙක ආපු අය බලන්න කියනවට ආවද නැද්ද කියලවත්, ගෙදරින් ඔක හැදුවද කියලවත්, හැදුවෙත් නැද්ද, නෑ හදලත් නෑ වගේ නේද? හරි, අඩු පාඩු තියෙන හදන්න බලන්න, ටක් ටක් ගාලා සමීකරණ දෙක ගොඩනගා ගන්න. ඉක්මනින් බලන්න පොතේ සමීකරණ දෙක දැන් විසඳන්න පටන් ගන්න. සමීකරණ දෙක විසඳන්න පටන් ගන්න බලන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කළ ගන්න. ලේසිම දේ තමයි පළවෙනි සමීකරණේ x වල හරි y වල හරි සංගුණක පොතේ සමාන කරගත්තා නම් හරි. ඒක තමයි කරන්න තියෙන ලේසිම වැඩේ. සංගුණක සමාන කරගමු බලන්න. අපිට සංගුණක සමාන කරගන්න පුළුවන් ලේසියෙන්. පළවෙනි එක නම් 4 වැඩි කරගත්තා නම් හරි. 4 x වලින් වැඩි වුණොත් 4y. 4 y වලින් වැඩි වුණොත් 4ක් y සමානයි. 4 වරක් අඩි 32යි. 3ක් ඉතිරි. 4 වරක් 3 12යි. ඉතිරි 2යි 14යි. මෙයා ඇවිල්ලා තුන්වෙනි සමීකරණය. පැහැදිලි? දැන් මෙතනින් එහාට සමීකරණ දෙක සුළු කරලා x වලට කීයද y වලට කීයද කියලා මට බලන්න අරකට දෙන්න කට්ටක් ගාලා උත්තර ටික. හරි, ඉක්මන් කරන්න. x වලට වටිනාකම මෙච්චරයි, y වලට වටිනාකම මෙච්චරයි කියලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න පුතේ හැමෝම. x කීයද y කීයද කියලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. x කියද y කියද කියලා මට බලන්න වටිනාකම් ටික දාන්න. නිත්මි වටිනාකම දාන්න පොතේ බලන්න. නිවේශ සඳරුවන් වටිනාකම් ටික දාන්න. ඉක්මන් කරන්න බලන්න. x 26ක් නම් නෙමෙයි නේද පුතේ? හතර වරක් 32යි. ඔව් නේද? මෙතන හතරෙන් වැඩි කරලා හතර වරක් 32යි 3ක් ඉතිරි. හතර වරක් 3 12යි 3 15යි නේ. 152යි තමයි. 142ක් මම දාලා තිබ්බේ. 152යි. හරි. එතනින් ඉහළ බලන්න, සුළු කරන්න බලන්න. ඉක්මන් කරන්න. හරි, මෙහෙම ලැබිලා ඇති බලන්න. අපිට පුළුවන් මෙතන පොතේ දෙවෙනි සමීකරණය ගත්තාම සහ තුන්වෙනි සමීකරණය ගත්තාම x පදවල සංගුණක සමානයි. මම ඒ නිසා කරනවා දෙකෙන් අඩු කරනවා පුතේ තුනක්. මේ සෙට් එකෙන් මේ සෙට් එක අඩු කරනවා. හතරක් x ධන 6ක් y වලින් අඩු කරනවා. හතරක් x ධන 4ක් y කියන පදය මෙයාගෙන් මෙයා අඩු කරනවා. 170ෙන් අඩු කරනවා 152. එතකොට එනවා හතරක් x ධන 6ක් y ඍණ, හතරක් x ඍණයි ධන ඍණ, හතරක් y සමානයි. මේකෙන් මේක අඩු කරනවා. 6ෙන් 2ක් කැද්දි 4යි, 7ෙන් 5ක් කැද්දි 2යි. මේ ධන 4ක් x ඍණ 4ක් x කැපිලා යනවනේ පොතේ. ඊට පස්සේ 6ෙන් 4ක් කැද්දි 2යි y සමානයි 24යි. දෙපැත්තම බෙදෙනවා දෙකෙන්. y සමානයි කියලා අපිට එනවා පොතේ උත්තරයක් 12ක් කියලා. y කියන්නේ 12ක් කියලා එනවා. හරි. මේ අගය ලැබුණා නම් හරි. අන y සමානයි 12යි. ඊට පස්සේ පොතේ අපිට පුළුවන් හොයන්න y සමානයි 12. මම ලියනවා අංක එකට ආදේශයෙන්. ඒක අංක එක සමීකරණයට ආදේශ කරනවා. එතකොට එන්නේ x ධන y සමානයි 38යි නේ. x ධන y කියන්නේ 12 සමානයි 38යි. එහෙනම් x කියන්නේ
38 වැඩි වෙනවා 12ක්. එම නිසා x කියන්නේ 8න් 2ක් ඇති 6යි 3න් 1ක් ඇති 2යි x සමානයි පුතේ අපිට එනවා 26ක් කියලා. හරි. ඔන්න ඔය විදිහට වටිනාකම් ටික ලැබෙනවා. හරි. ඔව් උත්තර අපු දරුවෝ ඉන්නවා. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ටික ඉක්මනින් නිවැරදි කරගන්න අඩුපාඩු තියෙනවා නම්. ඔය විදිහට ඔයාලට දරුවනේ x සහ y සඳහා වටිනාකම් ටික ලැබිලා ඇති. අඩුපාඩු තියෙන අය ඉක්මනින් ඉවර කරගන්න බලන්න. අපි මේ කතා කරන්නේ 6 වෙනි ප්‍රශ්නයේ සමීකරණ පාඩමේ. ඉක්මන් කරලා ගන්න. හරි ඉක්මනින් සමීකරණ කොටස ඉවර කරලා ප්‍රස්තා මේ කුලක සම්භාවිතාව පාඩමට යමු. මේක ඉක්මනින් ඉවර කරගෙන මොකද නැත්තම් මේකෙත් භාගයක් කියලා යන එක තේරුමක් නැහෙනේ. ඒ නිසා 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි. 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස සමගාමී සමීකරණ යුගලයේ විසඳීමෙන් 4 පහර සංඛ්‍යාවක් 6 පහර සංඛ්‍යාවක් වෙන වෙනම සොයන්න. හරි x y හරිනේ ගත්තා. 3 වෙනි කොටස පරාජය වූ කණ්ඩායමේ ගැසු 6 පහර සංඛ්‍යාව සිම්පල් ගේ නම් දෙක වාරයක් දෙකක් a ඍණ 5 3 a කුඩා හෝ සමානයි 54 අසමානතාව තෘප්ත කරනවලු. එම කණ්ඩායමට ගන්න පුළුවන් උපරිම 6 පහර සංඛ්‍යාව සොයන්න. ඔන්න ටිකක් අමුතු මාදිලියේ කොටසක්. හරි. මොකද්ද දැන් මේ කියන්නේ? පරාජය වූ කණ්ඩායමේ ගැසු 6 පහර සංඛ්‍යාව සිම්පල් a ලු. එතකොට මෙන්න මේ කියන අසමානතාවය තෘප්ත කරනවලු. එතකොට එම කණ්ඩායමට ගන්න පුළුවන් උපරිම 6 පහර සංඛ්‍යාවයි අපෙන් අහන්නේ. හරි. දරුවනේ අපිට එතකොට මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනය සුළු කරන්නට පුළුවන්. හරි. ඔය දීලා තියෙන ප්‍රකාශනය ගන්න සුළු කරමු. ලියා ගන්න අසමානතාවයේ පුතේ වෙනමම මම පැහැදිලි කරන්නම්. මම මේක මකන්නම්. අපි මේක අයින් කරගනිමු. හරි. ඔන්න දැන් අපි x සඳහා වටිනාකම පොතේ දන්නවනේ. y සඳහා වටිනාකමත් දන්නවා. දැන් අපිට මෙන්න මේ දීලා තියෙන අසමානතාවය ගත්තනම් දෙක වාරයක් දෙකක් a ඍණ 5 3 a කුඩා හෝ සමානයි 54 කියන අසමානතාවය අරගෙන අපිට දරුවනේ මෙයාව සුළු කරන්නට පුළුවන්. සුළු කරගත්තොත් අපිට උත්තරයක් ගන්න පුළුවන් සිම්පල් a සඳහා. හරිද? අපිට ඒක ලියන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම. ඔය තියෙන අසමානතාවය කොහොමද ලියාගෙන බලන්නකො සුළු කරන්න බලන්න. හරි අසමානතාවය ඔය විදිහටම තියාගෙන සුළු කරන්නකො. එතකොට අගයක් ඔයාලට ලැබෙවි. කොහොමද මේ අසමානතාවය ලියන්නේ? දෙක වාරයක් දෙකක් a ඍණ 5 ධන 3යි a කුඩා හෝ සමානයි 54යි. වරහන සුළු කරන්න දෙකෙන් ඇතුලේ පද ගුණ කරන්න. දෙවරක් දෙක 4යි a ඍණ දෙවරක් 5 10යි ධන 3ක් a කුඩා හෝ සමානයි 54යි. a වලට 3ක් a එකතු වෙද්දී 7යි a 4ක් a වලට 3ක් a එකතු වෙද්දී 8යි a ඍණ 10 කුඩා හෝ සමානයි 54යි. 7යි a කුඩා හෝ සමානයි 54 තියෙන පැත්තට ඍණ 10 ගේන්න. 54 ධන 10යි. 7යි a කුඩා හෝ සමානයි මේ දෙන්න එකතු වෙද්දී එනවා 64යි. දෙපැත්තම 7ෙන් බෙදමු. a කුඩා හෝ සමානයි 64 බෙදුවා 7ෙන්. a කුඩා හෝ සමානයි 64 7ෙන් බෙදපුවාම අපිට ලියන්න පුළුවන් මෙයා මේකෙන් බෙදනම 64 7ෙන් බෙදනට පස්සේ 7 9 63යි. 9යි දශම ගාණක් එනවනේ. 9යි දශම ගාණක් නියන්නේ. එතකොට ඇත්තරම 63ට 64ට 7 වත් වෙන 9ක් 9වරක් 3 4 9 63යි. එකක් ඉතිරි 10ට 7 වේ 1යි. කොහොම ගානක් නියන්නේ? එතකොට එතනින් අදහස එන්නේ සිම්පල් a කුඩා හෝ සමානයි 9.1ට වඩා. එතනින් අදහස හරි එතනින් අදහස පොදේ සිම්පල් a කියන වටිනාකම 9.1ට වඩා කුඩායි. හරිද? දැන් ඇත්තටම සිම්පල් a කියන්නේ ගහන 6 පාර සංඛ්‍යාවනේ. 6 පහර ගණනක් කිව්වම පූර්ණ සංඛ්‍යාවක් නියන්න ඕනේ. 6 පහර 9 හමාරක් එහෙම ගහන්නේ නෑනේ නේද? එතකොට 6 පහර ගහන්න ඕන පූර්ණ ගණනක්. එතකොට 9.1ට වඩා කුඩායි මේ තියෙන
අය කියන සංඛ්‍යා රේඛාවේ ඇත්තටම අපිට ලියන්න පුළුවන්. එහෙනම් මෙයාට ගන්න පුළුවන් උපරිම ගණන කියන්නේ අපිට ඇත්තටම ලියන්න පුළුවන් මෙතනින් අදහස ඒවල වටිනාකම 9.1ට වඩා කුඩායි කියලානේ. ඇත්තටම මෙතන ඒවල දෙන්න ඕන අවයව මොනවද? එතකොට 9.1ට වඩා කුඩා නිකිල ටික මොනවද? 9 8 7 6 කොහොම කොහොම යන්න එපා දරුවනේ. එතන මේ සෙට් එකේ උපරිම අගය කීයද? උපරිම ඒ අගය සමානයි කියන 9. උපරිම සිම්පල් ඒ අගය සමානයි 9ක් කියලා එනවා. හරි, මේ උත්තරේ ගත්ත අය නිවැරදි. අඩු කොට තියෙන අය හදා ගන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. හරි, අඩු කොට තියෙන හදා ගමු. ඉක්මන් කරමු අපි. වැඩි වැඩ කරලා එනවා අපි 7 වෙනි ගානටත්. 7 වෙනි ගානටත් එනවා. හරි, මෙයා ගඩ ටික අහවල කරගන්න ඉක්මනින්ම. අනෙක් මේ කලින් උත්තරේ දාලා නේද උපරිම 6 පාර දරන 9ක් කියලා. හරි, උත්තර හරි. කාංචන මිහිරු පුතේ අද අලුතෙන්ද ඔයා සම්බන්ධ වුණේ? මේක කලින් සම්බන්ධ වුණාද පන්තියට? කාංචන මිහිරු අද අලුතෙන්ම දාවේ පන්තියට. ප්‍රශ්නයක් කියන්න බලන්න. ආරයිට් හරි. පොතාලා ඉස්කෝලේක වෙයිද? මට පොඩ්ඩක් දාන්න ඉස්කෝලේක වෙයිද කියලා. අනිත් දරුවන්ගේ ඉස්කෝලේ එක මට දාන්නක බලන්න. ඔයාලා කොහේ දරුවෝද කියලා මට මම බලා ගන්න. හරි, කාංචන කිරිමැටියාව කියන්නේ කුලියාපිට දිහා නේද පුතේ? කාංචන කිරිමැටියාව තියෙන්නේ කුලියාපිට දිහා තියෙන කිරිමැටියාව නේද? අනාරම්මල. හරි හරි. අනිත් දරුවන්ගේ ස්කූල් ටිකක් මට බලන්න දාන්න. මම අනිත් අය ස්කූල් ටික දාන්නෙත් නැහැ ඔය වැඩේ කරන අතරතුර. ජනන හිරි පොකුණි. රයිට් හරි. හිරි පොකුණ කියන්නේ බෝවත්තෙන් ඇතුළ පාරනේ ජනනගේ. හරි, මෙත්මික බුක් කැටේ සෙන්ට්‍රල් එකේ. රයිට් හරි, ප්‍රූග හරි ගන්නවා. නිමේෂ උඩදෙල් තොට පුතේ උඩදෙල් තොට ස්කූල් එක කොහෙද තියෙන නිමේෂ? ඔක නෝරදී හයි ස්කූල් යද උඩදෙල් තොට කියන්නේ? උඩදෙල් තොට ඒක කොහෙද පුතේ තියෙන නිමේෂ? ගලහනේ. හරි හරි හරි. يعني මහනුවර ඩිස්ත්‍රික්ක නේද? හරි. හොඳයි. අපි දැන් 7 වෙනි ප්‍රශ්නෙට යමුනේ. හොඳයි. 7 වෙනි ප්‍රශ්නෙට එනකොට පොතේ, හරි, 7 වෙනි ප්‍රශ්නෙට එනකොට පොතේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට කියනවා සිම්පල් ඒ කොටස කියනවා නැටුම් කණ්ඩායමක පිරිමි ළමයි 5 දිනක් ඉන්නවා. මම මේක මකා ගන්නම්කො. හරි. හරි, මෙහෙමයි කියනකොට නැටුම් කණ්ඩායමක පිරිමි ළමයි 5 දෙනෙක් සහ ගැහැණු ළමයි 5 දෙනෙක් ඉන්නවා. හරි, ඊට පස්සේ කියනවා එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමයි මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටින අතර සියලුම ගැහැණු ළමයිද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටියහ. ඊට පස්සේ කියනවා පිරිමි ඇඳුම් කට්ටල 2ක මිල ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිලකට වඩා රුපියල් 1000කින් වැඩි වීලු. කණ්ඩායමේ සියලුම ළමයිගේ ඇඳුම් කට්ටල සඳහා රුපියල් 14,000ක් වැය වුණාලු. පළවෙනි කොටස කියනවා අපිට
පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් X සහ ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් Y ලෙසගෙන ඉහත නිරූපණය කරන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා කියනවා. හරි. එහෙනම් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක් රුපියල් X, ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක් රුපියල් Y කියලා අපි ගනිමු. හරිද? ඊට පස්සේ කියන්නේ මෙහෙමනේ පොතේ. දැන් ඔන්න කතන්දරේ මුලට එනවා. කණ්ඩායමේ පිරිමි ළමයි 5යි ගැහැණු ළමයි 5යි ඉන්නවා කියන්නේ. හරි. සියලුම පිරිමි ළමයිගේ ඇඳුම්වල මිල සමානයි. ගැහැණු ළමයිද මිල සමාන ඇඳුම්වලින් සැරසුණා. ඊට පස්සේ කියනවා පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනකට වඩා රුපියල් 1000කින් වැඩි. එහෙනම් පොතේ හරි. එහෙනම් ඔය කියන්නේ පිරිමි ඇඳුම් කට්ටලයක් රුපියල් X නි. එහෙනම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක් කියන්නේ කොච්චරද? මේ හස්තරි ප්‍රශ්නේ කතා කරන්නේ. ඒක පළවෙනි කොටසේ උත්තරේ ගන්නවා. දැන් පිරිමි ඇඳුම් කට්ටලයක් X නම් ඒ වගේ දෙකක් කියන්නේ කොච්චරද? 2x නි. පිරිමි ඇඳුම් කට්ටලයක් X නම් ඒ වගේ දෙකක් කියන්නේ. හරි. හරි. පිරිමි ඇඳුම් කට්ටලයක් තුනේ රුපියල් X නම් ඒ වගේ දෙකක් කියන්නේ 2x නේද? ඒක තේරෙනවනේ. මම දැන් මේ කතා කරන්නේ හත්වෙනි ප්‍රශ්නය. පිරිමි ඇඳුම් කට්ටලයක් පුතා X, ඒ වගේ දෙකක් කියන්නේ 2x. හරිද? ඒ වගේ දෙකක් කියන්නේ 2x. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහණු ඇඳුම් කට්ටල තුනකට වඩා ගැහණු ඇඳුම් කට්ටලයක් Y නේ, ඒ වගේ තුනක් කියන්නේ 3ක් Y. තුනකට වඩා රුපියල් 1000කින් වැඩි. පිරිමි ඇඳුම් කට්ටල දෙකක් ගැහැණු ඇඳුම් කට්ටල තුනකට වඩා 1000කින් වැඩි. එහෙනම් 2x කියන්නේ මොකද? 3ක් y දන 1000ක් කියලා එනවා. හරි. ඊළඟට අපිට ඕන නම් මෙයා මේ පැත්තට ගෙනල්ලා ලියන්න පුළුවන් නේ. 2x ඍණ 3ක් y සමානයි 1000යි. ඔන්න පළවෙනි සමීකරණය එකක් හරි. ඊට පස්සේ කියනවා සියලුම ළමයිගේ ඇඳුම් කට්ටල සඳහා රුපියල් 14000ක් වැය වෙනවා. එතකොට හරි. එතකොට පුතේ මෙතන ඉන්නවා පිරිමි ළමයි 5යි ගැහැණු ළමයි 5යිනේ. හරි. එතකොට දැන් නැටුම් කණ්ඩායමේ පිරිමි 5යි ගැහැණු 5යි ඉන්නවා නම් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල X නම් ඒ වගේ 5ක් කියන කොච්චරක්ද? 5x. ගැහැණු ළමන් 5 දෙනෙක් ඉන්නවා. එක ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලේ Y නම් ඒ වගේ 5ක් කියන්නේ 5y. එහෙනම් මෙන්න මේ දෙකේම එකතුව රුපියල් කීයක් කියලාද කියන්නේ? 14000ක් කියලා කියන්නේ. හරිද? මෙයා හැමෝගෙම මේ ප්‍රකාශනේ හැමෝම පහෙන් බෙදන්න පුළුවන් අපිට ඕන නම්. පහෙන් බෙදුවොත් එනවා x තල y සමානයි. මෙයා පහෙන් බෙදනවා. 14000 පහෙන් බෙදුනොත් 14ට පහේව තියෙනවා 2ක්. දෙවරක් 5 10යි 4ක් ඉදිරියේ. 4යි බින්දුවේ 4ට පහේව තියෙනවා 8ක් බින්දු 2යි. මෙයා ඇවිල්ලා දෙවෙනි සමීකරණය. පැහැදිලිද? එතකොට අපි පොතේ ගත්තේ පළවෙනි සමීකරණය ගත්ත 2x ඍණ 3ක් y සමානයි 1000යි. හරි. ඊට පස්සේ ඊට පස්සේ පොතේ මෙතන අපිට කියන්නේ නැටුම් කණ්ඩායමක පිරිමි ළමයි පොඩක් ඉන්න නැටුම් කණ්ඩායමක පිරිමි ළමයි 5යි ගැහැණු ළමයි 5ක් ඉන්නවා. ඊට පස්සේ එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමුන් මිල සමානව ඇඳුම් වලින් සැරසුණා. ගැහැණු ළමුන් මිල සමානව ඇඳුම් වලින් සැරසුණා. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනකට වඩා 1000කින් වැඩි. හරි. කණ්ඩායමේ සියලුම ළමයිගේ ඇඳුම් කට්ටල සඳහා රුපියල් 14000ක් වැය වුණා. හරි. එහෙනම් පොතේ පිරිමි ළමයි 5 දෙනාගේ ගැහැණු ළමයි 5 දෙනාගේ ඇඳුම් සඳහා යන මුළු වියදම 14000යි. ඊට පස්සේ අපි දෙන්නගේම 5ක් එළියට අරන් සුළු කළා. x දන y සමානයි. අපිට එනවා පොතේ 2800ක් කියලා. එක දෙක සමීකරණ දෙක මේ විදිහට ආපු කට්ටිය චුට්ටක් බලන්න. මේ දෙක මේ විදිහට ආවද? අඩුපාඩු තිරණ හදාගන්න. ඔන්න එක දෙක සමීකරණ දෙක හරි. දැන් එක දෙක සමීකරණ දිහා බලලා පොතේ ඔයාලට තියෙනවා වැඩක් කරන්න. ඔය එක දෙක සමීකරණ දෙක දිහා බලලා සංගුණක සමාන කරගෙන මෙයාලා සුළු කරන්නට ඕනේ. පටන් ගන්න බලන්න, ටක් ගල ගන්න. සුළු කරලා ගන්න බලන්න. උත්තර ගන්න x සහ y වලට. හරි. මම දීලා තියෙන පොතේ පිරිමි ළමයි 5යි ගැහැණු ළමයි 5යි කියලා. එතකොට 5ක් x දන 5ක් y කියලා එන්නේ.
ගැහැණු ළමයි පහක් ඉන්නේ, පිරිමි ළමයි පහයි ගැහැණු ළමයි පහයි. හරි, ටක්ගල ගමු. ඉක්මන් කරලා ගන්න පුතාලා, ඉක්මන් කරලා ගත්තොත් ටක්ගල උත්තර ගන්න පුළුවන් වලට. දැන් ඊට පස්සේ ඕන නම් එක ළඟින් ඔය සමීකරණ දෙක ගොඩනගාගෙන උත්තර ගත්තත් කමක් නැහැ. දැන් y වල හෝ x වල සංගුණක සමාන කරගන්න බලන්න. හරි, ඔයාලා කැමැත්තක් කරන්න. මං හිතනවා මට ලේසි මෙතන තුනක් තියෙන නිසා y වල මෙතනක් තුනක් හදාගන්න ලේසි කියලා. දෙවෙනි සමීකරණය මම පොතේ තුනෙන් වැඩි කරනවා. 3 වරක් x කියන්නේ 3i x. දැන් 3 වරක් y කියන්නේ පොතේ 3ක් y සමානයි 3 වරක් බිංදු 2යි. 3 වරක් කඩ 24යි 2ක් ඉදිරි. 3 වරක් 2 6යි ඉතිරි 2යි 8යි. 3 වරක් බිංදු 2යි 3 වරක් කඩ 24යි 2ක් ඉදිරි. 3 වරක් 2 6යි ඉතිරි 2යි 8යි. මේක ඇවිල්ලා 3 වෙනි සමීකරණය. දැන් පුතේ 1 සහ 3 කියන සමීකරණ දෙකේම y වල සංගුණක සමානයිනේ, ලකුණු අසමානයිනේ. එහෙනම් අපි මොකද කරන්නේ? ඔය සමීකරණ දෙක එකතු කරනවා පුතා. අපි එකට එකතු කරමු 3. එකට 3 එකතු කරමු, වම් පැත්තට වම් පැත්ත. 2ක් x ඍණ 3ක් y එකතු කරමු මේ සෙට් එක. එතන වරහන් දාන්න ඕනේ නැහැ. එකතු කරන්න මේ තියෙන්නේ 3ක් x එකතු කරනවා 3ක් y සමානයි 18 එකතු කරනවා 8400. 18 එකතු කරනවා 8400. දැන් සුළු කරමු අපි. ධන 3ක් y ඍණ 3ක් y කැපෙනවා. 2ක් x 3ක් y 2ක් x 3ක් x එකතු වෙද්දී පොදේ 5ක් x කියලා එනවා. 5i x සමානයි මේ දෙන්න උපදෙදි 8400 1000ක් එකතු වෙද්දී 9400යි. දැන් මේ 5ක් x සමානයි 9400ක් කියලා කියන්නේ දෙපැත්තම බෙදමුකෝ 5ෙන්. x සමානයි 9ට 5 1යි 4ක් ඉදිරි. 44ට 5 8යි. 4ක් ඉදිරි 40ට 8යි බිංදුවයි. එහෙනම් x කියන්නේ 1880ක් කියලා එනවා. x කියන්නේ මොකක්ද? පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයේ වටිනාකම. x වටිනාකම හරි. ඊට පස්සේ දරුවනේ x වටිනාකම ආදේශ කරන්න කැමති සමීකරණයකට y වල අගේ ගමු. අපිට ලේසි දෙක සමීකරණයට ආදේශ කරන එකනේ. මම ලියනවා x සමානයි 1880 අංක 2 සමීකරණයට ආදේශයෙන් කියලා ලියනවා. ආදේශයෙන් එතකොට x ධන y සමානයි 2800යි. x කියන්නේ 1880 ධන y සමානයි 2800යි. y තනි කරනවා 2800ෙන් 1880ක් අඩු කරනවා. බිංදුවෙන් බිංදුවයි, 10ෙන් 8ක් ගියොත් 2යි, මෙතන තියෙන 7යි 7ෙන් 8ක් බෑ 1ක් ඉල්ල ගන්නවා, 17ෙන් 8ක් ගියොත් 9යි, 1ෙන් 1ක් බිංදුවයි. y කියන්නේ 920යි. හරි, එතකොට පොතේ පිරිමි ඇඳුම් නැත්නම් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලය රුපියල් 1880යි, ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලය රුපියල් වලින් 920ක් කියලා එනවා. හරි, ඔන්නයේ උත්තර දෙක ආවන පුතේ. හරි, අඩුපාඩු තියෙන දරුවෝ ඉක්මනින් මෙයව සුළු කරලා හවර කරගන්න. ඉක්මනින් සුළු කරලා හවර කරගන්න බලන්න. ඉක්මන් කරලා ගමු අපි. දැන් 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට උත්තර ගත්තා නම් 7 වෙනි ප්‍රශ්නේ B කොටස පටන් ගන්න පොතේ කොහොමද? B කොටසත් පටන් ගන්න බලන්න කොහොමද? B කොටසත් පටන් ගන්න බලන්න. හරි, ඉක්පත් කළ ගමු. තව ලියන ඉන්නන පොතේ කියන්න මට බලන්න. තව ලියන ඉන්නවනම් කවුරුත් නැහැනේ, කවුරුත් නැහැනේ. හොඳයි, මම එනවා පොතේ B කොටසට.
බී කොටස දීපොතේ පහත සෝරි සුළු කරන්න කියලා කියන්නේ අපි මුලින්ම දරුවනේ ප්‍රකාශනය ලියලා පටන් ගමු අපි මේක සුළු කරන්නට. හරි ප්‍රකාශනය ලියලා පටන් ගන්න බලන්න. හරි ප්‍රකාශනය ලියලා පටන් ගමු අපි සුළු කරන්න පටන් ගමු. හරි පහළම අපි ප්‍රකාශනය ලියා ගන්නකොට ටක් දාලා පොදු සාධකයක් කරන් සුළු කරන්න. පොදු සාධකයක් ගත්තනම් හරි බලන්න එක්සලට ආපු උත්තරයක් එන්නේ නැහැ නේ, ප්‍රකාශනයක් විතරයි එන්නේ. හරි සුළු කරන්න බලන්න. B කොටස පහක් x බෙදෙනවා, x වර්ගය ඍණ 1 ඍණ 4 බෙදීම x ධන 1. පොතේ දැන් මේක ගත්ත ගමන් මෙන්න මේ හරය අපිට වර්ග දෙක කාන්තරයේ සාධක විදිහට ලියන්න පුළුවන්නේ. x වර්ගය ඍණ 1 කියන එක වර්ග දෙක කාන්තරයේ සාධක විදිහට ලියනවා. කොහොමද ලියන්නේ? පහක් x බෙදෙනවා මෙතන ගන්න පොදු සාධකයක් කියලා x වර්ගය ඍණ 1 කියන්නේ x ඍණ 1 වාරයක් x ධන 1 කියලා ලියන්න පුළුවන්නේ. මෙතන ඇත්තටම දැන් ඔය තියෙන x වර්ගය ඍණ 1 කියන්නේ පොතේ x වර්ගය ඍණ 1 වර්ගයනේ, 1 වර්ග එකමනේ. මේක ලියන්න පුළුවන් නේ අපිට x ඍණ 1 වාරයක් x ධන 1 කියලා. හරි ඒ පැහැදිලි නේද මම කියපු දේ? හරි ඍණ මෙතන එනවා 4 බෙදීම x ධන 1 කියලා. දැන් පුතේ ඔයාලට ගන්න පුළුවන් නේද පොදු හරයක්? මෙතනත් තියෙනවා x ධන 1ක්, මෙතනත් තියෙනවානේ. එහෙනම් x ධන 1 පොදුයි. ඊට පස්සේ මෙතන තියෙනවා x ඍණ 1 කියන පදය. දැන් මේ සෙට් එක මේ සෙට් එකෙන් බෙදෙනවා. උත්තරේ එකයි. එක පහක් x වලින් ගුණ වෙනවා 5x ඍණ. මේ සෙට් එක මෙයාගෙන් බෙදෙනවා. x ධන එකට x ධන එක කැපෙනවා. ඉතිරි වෙන්නේ x ඍණ 1. එක 4ෙන් ගුණ කරමු. 4 වාරයක් x ඍණ 1යි. දැන් මම මේක තව ටිකක් සුළු කරනවා. හරය එන්නේ x ධන 1 වාරයක් x ඍණ 1 කියලාමයි. මෙයා සුළු කරනවා. 5x ඍණ 4 වාරයක් x කියන්නේ 4x. ඍණයි ඍණයි ධන 4 වාරයක් හිත 4යි. මේක තව ටිකක් අපි සුළු කරමු. සුළු කරන් දෙනවා 5x වලින් 4x අඩු වෙදි x කියලා එනවා. ධන 4 බෙදෙනවා x ධන 1 වාරයක් x ඍණ 1 කියලා එනවා. ඔන්න පුතේ ඔය ප්‍රකාශනය ඔයිට වඩා සුළු කරන්නට බෑ. ඔන්න සුළු කරපු අවසාන පියවර. ඔය විදිහට උත්තර ආවා නම් හරි. බලන්න මේ විදිහට උත්තර ආව කට්ටිය කවුද ඉන්නේ? කවුරුත් නැද්ද? කාන්චනට ආවේ නැද්ද? නිත්මි බලන්න උත්තර ආවද කියලා. නිමේෂරත් ආවද බලන්න. ජනන රජ ආවා කියලා කියනවා. හොඳයි. අඩුපාඩු තියෙන දරුවෝ හදා ගන්න. ඔන්න 7 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. 6 7 ප්‍රශ්න දෙක ඉවරයි. 6 7 ප්‍රශ්න දෙක ඉවරයි. ඊට පස්සේ එනවා 8 වෙනි ප්‍රශ්නෙට. මෙයාගේ වැඩි ඉවර කරගෙන එන්න පුතේ 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ වතාවක් කියවලා පටන් ගමු. 8 වෙනි ප්‍රශ්නේ වතාවක් කියවලා පටන් ගමු. හරි. හරි. අට මෙහෙමයි කියන්නේ ශාලාවක් සුදු නෙළුම් වලින් සහ රතු නෙළුම් වලින් සරසලා තියෙනවා. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. සුදු නෙළුම් මලක් රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් රුපියල් 11ක්ද වෙනවා. සැරසීමට යොදාගත් මෙම නෙළුම් මල් සඳහා වියදම රුපියල් අපිට කියනවා පොතේ 1600ක් කියලා. ඊට පස්සේ කියනවා සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ද රතු නෙළුම් මල් සංඛ්‍යාව y ද ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරින් සමගාමී සමීකරණයක් ගොඩනගන්න කියලා කියන්නේ. හරි දැන් අපි කතන්දර ලස්සනට හදාගනිමු. හරි අපි මෙහෙම නෝට් කරනවා. පොතේ දැන් ওই දීලා තියෙන කතන්දර සලකුවාට පස්සේ අපිට විස්තරයක් කරගන්න හැකියාව තියෙන මෙන්න මෙහෙම. හරි දැන් චුට්ටක් බලන්නකෝ. මම පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද මම කරන පැහැදිලි කිරීම? මෙතනදී කියනවා
සුදු නිලුම්මල් සංඛ්‍යාව x කියලා ගන්නලු, රතු නිලුම්මල් සංඛ්‍යාව y කියලා ගන්නලු. එතන x කියන්නේ කවුද? සුදු නිලුම්. y කියන්නේ රතු නිලුම්. ඔන්න x සහ y මත හඳුනා ගන්න කියලා කියනවා. හරි? මම 8 වෙනි ප්‍රශ්නයයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒකේ පළවෙනි කොටස. දැන් හොඳට අහගන්නකෝ. කියනවා සුදු නෙළුම් සහ රතු නෙළුම් මල් වලින් සරසම් යනවලු ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ තුන්ගුණය. දැන් සුදු නෙළුම් මල් කියන්නේ x නි. ඒක තුන්ගුණය කියන්නේ මොකක්ද? 3x. සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ඒක තුන්ගුණය 3x. යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ තුන්ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා. යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාව කියන්නේ කොච්චරද? y. යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා දරුවනේ අපිට කියනවා 100කින් වැඩි. හරි? එතන පොඩ්ඩක් හදාගන්න 100යි නෙමේ, එතන හදාගන්න 1000ක් කියලා හදාගන්න. එතන 100ක් නෙමේ 1000ක් කියලා හදාගන්න. ඔන්න දැන් බලන්න අය සුදු නිලුම් මල් සංඛ්‍යාවේ තුන් ගුණය රතු නිලුම් මල් සංඛ්‍යාවට වඩා 1000කින් වැඩි. දැන් රතු නිලුම් මල් සංඛ්‍යාව y නම් ඒකට 1000ක් එකතු වුණාගේ තමයි සුදු නිලුම් මල් සංඛ්‍යාවේ තුන් ගුණය කියලා කියන්නේ. සුදු නිලුම් මල් සංඛ්‍යාවේ තුන් ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 1000කින් වැඩි. යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාව y ඒකට 1000ක් එකතු කරන පස්සේ නාගේ තමයි සුදු නෙළුම් මල් වගේ තුන් ගුණයක් කියලා ඔය කියන්නේ. මේවයි පදේ මෙහාට ගියමු. 3ක් x න y සමානයි 1000යි. ඔන්න පළවෙනි සම්බන්ධය. ඊළඟට කියනවා සුදු නෙළුම් මලක් රුපියල් 12යිද? දැන් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x නේ. එතකොට එක මලක් රුපියල් 12යි නම් සුදු නෙළුම් මල් වල වටිනාකම කීයද? 12ක් x. ද රතු නෙළුම් මලක් රුපියල් 11යි. රතු නෙළුම් මල් සංඛ්‍යාව y. ඒ වගේ 11ක් කියන්නේ 11ක් y. යොදාගත් මෙම නෙළුම් මල් සඳහා කියපු මුළු වියදම 1600යි. මේ දෙන්නා එකතුව 1600ක් කියලා කියනවා. මේක දෙවෙනි සමීකරණය කියලා අපිට කියන්න පුළුවන්. හරි, ඔන්න පුතේ සමගාමී සමීකරණ විවරයක් දැක්කා. දැන් ඔබ කැමති විදිහට මේ සමගාමී සමීකරණ ඉබල විසඳලා x වලට සහ y වලට උත්තර ටික ගන්න බලන්න. හරි. දැන් ඔබට බාරයි. ඔන්න මම සමගාමී සමීකරණ ඉබල නිර්මාණයක් කළා. දැන් ඔබ කරන්නට ඕනේ නිර්මාණය කරගත්ත සමීකරණ දෙක විසඳලා x කීයද y කීයද කියලා වෙන වෙනම හොයන්න බලන්න. හොයලා මට බලන්න උත්තරේ දාන්න x මෙච්චරයි y මෙච්චරයි කියලා. ඉක්මන් කරලා ගන්න බලන්න. x මෙච්චරයි y මෙච්චරයි කියලා ගන්න බලන්න. x මෙච්චරයි y මෙච්චරයි කියලා ගන්න බලන්න. x කීයද y කීයද කියලා දාන්න මට බලන්න. රට්ටක් ගාලා ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරන උදේ
හරි දැන් මම x සහ y වල වටිනා කම් ටික වල දාගෙන දාගෙන යනවා. හරි අපි බලමු. මම හදන්නම් පොදේ මට ලේසි y වල සංගුණක 11ක් කරගත්තොත්. එහෙම නැත්නම් මට x වල සංගුණක 12ක් කරගන්න එක නම් ලොකු සීන් එකක් නැහැ නේද? නමුත් මම එකතු කරන එක ලේසි නිසා මම මේක 11න් ගුණ කරගන්නම්කො. එතකොට x වැඩි කරනවා 11න්. 11 සරක් කරනවා 33යි. x ඍණ 11 සරක් y 11ක් y සමාන 11000 කියන්නේ 11000යි. මේ කැවිල 3. දැන් මට පේනවා 2 3 කියන සමීකරණ දෙකේ y වල සංගුණක සමානයි ලකුණ සමානයි. අපිට පුළුවන් මේ දෙන්න එකතු කරන්නට. 2ට 3ක් එකතු කරනවා. 2ට 3ක් එකතු කරනවා. එතකොට එනවා 12ක් x ධන 11ක් y ධන 33ක් x ඍණ 11ක් y සමානයි 1600 ධන 11000. දැන් ධන 11ක් y ට ඍණ 11ක් y කැපෙනවා. 12ක් x ට 33ක් x එකතු වෙනවා. 3යි 2යි 5යි 3යි 4යි 3යි 2යි 5යි 3යි 1යි 4යි. කියන්නේ 45ක් x කියලා එනවනේ. සමානයි මේ දෙන්න එකතු වෙනවා. 600 එහෙම වෙනවා. 1යි 1යි 2යි 1යි 12600යි. දෙපැත්තම බෙදෙනවා 45ෙන්. මම හිතන්නේ මේක බෙදෙනවා 45ෙන් බෙදෙනවා. x සමානයි අපිට එනවා දරුවනේ සුළු කරාට පස්සේ වටිනාකමක් කීයක් දෙන්නේ? 12600 බෙදෙනවා 45ෙන්. 5ෙන් කැපුවොත් 5සරක් 9යි. මම ඒක සුළු කරලා ගන්නවා. 5සරක් 9යි. නැත්නම් 9ෙන් කපුවොත් 9. 9ෙන් කැපුවොත් 5යි. මේක 9ෙන් කැපුවොත් 12ට 9ව තියෙනවා 1ක් 3ක් ඉතිරි 36 තියෙන 9ව 4ක් බිංදු 2යි. දැන් මේක 5ෙන් බෙදෙනවා 14 5ෙන් බෙදෙනොත් 5ට තියෙනවා 2ක් දෙවරක් 5 10යි 4ක් ඉතිරි 7 5ව 8යි බිංදුවයි. x කියන්නේ 280යි. x 280ක් එනවා. හරි. ඇවිල්ලා දෙනවා හුඟක් දරුවට x 280යි. මේ අගය අපි ආදේශ කරමු අංක එකට. x සමානයි 280 අංකයකට ආදේශයෙන්. අංකයකට ආදේශයෙන් කියලා ලියනවා. අංකක සමීකරණය කියන්නේ 3ක් x ඍණ y සමානයි 1000යි. එතකොට 3 වාරයක් x කියන්නේ 280යි ඍණ y සමානයි 1000යි. එතකොට මෙතනින් එනවා මෙයා මේකෙන් ගුණන බිඳුවයි 3 වරක් අර 24යි 2ක් ඉදිරියේ 3 වරක් 2 6යි 2යි 8යි ඍණ y සමානයි 1000යි. එහෙනම් y කියන්නේ ඉස්සර පස්ස මාරු කරගන්න වෙනවා. අපිට වෙනසක් වුණාද නැහැනේ 280යි. හරි. එතකොට 3 වරක් බිඳුවයි 3 වරක් අඩ 24යි 2ක් ඉදිරි 3 වරක් 2 6යි 2යි 8යි ඍණ y. අපිට මේ y කියන්නේ නිලුම්මල් සංඛ්‍යාවක්. නිලුම්මල් සංඛ්‍යාවක් පුතේ ඍණ වෙන්න බෑනේ. ලොකක් හරි වෙනසක් වුණාද අපි අදින්? නේද? ඔබද මොකද? 160 නෙවෙයිද උත්තරේ? මොකද පුතේ? y සමානයි 160 නෙවෙයිද? y සමාන 160 ගන්න බෑ. ගන්න බෑ. ඍණ y එක මෙහාට යනකොට 1000 මෙහාටදී 1000 ඍණ වෙනවා. එතකොට 840න් අඩු වෙනවා 1000. එතකොට ඍණ ගණන්ක් එන්නේ y වලට නෙන්න බෑ. ඒ කියන්නේ y එකයි මම බැලුවේ y කියන්නේ මේ සංඛ්‍යාවක් නේ, නෙළුම්මල් සංඛ්‍යාවක් නේ. නෙළුම්මල් ගණනක් ඍණ වෙන්න බෑ. අපි එන්නේ කොහෙන්ද? තරක චුට්ටි චුට්ටි තරක කොහෙන්ද වරදින්නේ නැති. ඔතනද වැරදුනේ කියලා මට මේ හොයාගන්න බැරි මම මේ බලන් ඉන්නේ. තරුද වැරදුනේ. 35යි.
මේ අපි පොඩ්ඩක් මෙන්න මෙතන හදාගමුද? මේ මෙතන පොඩි අවුලක් වෙනවා. මම ඔයාලට කිව්වා නේද මෙන්න මෙතන මේ ඔය දීලා තියෙන ડોකියුමන්ට් එකේ රතු නෙළුම් මාල සංඛ්‍යාවට වඩා 100කින් වැඩි කියලා තියෙන එක මම කිව්වා නේද 1000ක් කරගන්න කියලා. 1000ක් කියලා කිව්වනේ. චුට්ටක් අපි අන්න එතන පොඩ්ඩක් හදාගමුද? නැත්තම් මේ ගාන පොඩි අවුලක් යනවා. මොකද මේ උත්තරේ දිනවෙනවා කියන්නේ මේකට උත්තරයක් සෙට් වෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඔයාලගේ ගානේ කියනවනේ මෙන්න මෙහෙම ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි කියලා මම කිව්වනේ ඒක 1000කින් වැඩි කියලා දාගන්න කියලා. ඒක 1000ක් නැතුව 100ක්ම කරගමුකෝ. මෙන්න මෙතන 100ක් දාගන්නකෝ. බිංදුවක් අයින් කරගන්නකෝ. මෙතන මෙතනක් තියෙන 100යි. එතකොට මෙතන 100ක් තියෙදී 111න් වැඩි වෙද්දී 1100යි. මේ පස්සේ පැත්තේ බිංදුව අයින් කරගන්න. 1100යි. එතකොට මෙතනක් තියෙන 1100ක්. එතකොට 1600ට 1100ක් එකතු වෙද්දී ඔන්න y වලාගෙම වෙනස් වෙනවා දැන්. නැත්තම් මෙතන තාත්වික අගයක් එන්නේ නැතුව යනවා. හරි? එතන චුට්ටක් අපි හදාගමු ඈ. එතකොට මෙතන 1100යි. ඒකට 1600ක් එකතු වෙද්දී 2800ක් වෙනවනේ. 2800යි. එතන මෙන්න මෙතන ඉඳලා අපි චුට්ටක් ඒ වෙනසක් තියෙනවා. අපි ඒ වෙනසත් එක්ක යමු. නැත්තම් ඔය ගානට උත්තරේ තාත්වික අගයක් එන්නේ නැතුව යනවා. හරි? ඒ නිසා මම එතන චුට්ටක් වෙනස් කරලා හදන්නම්. මේ දෙන්න කැපෙද්දී මෙතනින් එන්නේ 45x කියලා එනවනේ. සමානයි මේ දෙන්න එකතු වෙද්දී එනවා 2700ක් කියලා. 2700යි. දෙපැත්තම 45න් අපි බෙදෙනවා. එතකොට x සමානයි මේක 9න් බෙදුවා කියමුකෝ. 45 9න් බෙදෙනොත් 5යි. 27 9න් බෙදෙනොත් 3යි බින්දු 2යි. 305න් බෙදෙනවා. 35න් බෙදෙනවා 6යි බින්දුවයි. ඔන්න x සමානයි 60යි. ඒ කියන්නේ ඔයාලගේ මම දැක්ක සමහර දරුවෝ x සමාන 60 කියලා අරන් තියෙනවා. මෙන්න මෙතන මම මේ වෙනසක් කළා 100 තිබ්බ එක 1000ක් කරගන්න කිව්ව නිසා වැරදුනේ. හරි? ඒක චුට්ටක් දැන් අපි හදාගත්තා. ඒක ඔයාලගේ ડોකියුමන්ට් එකේ තියෙන විදිහටම ගියා නම් අවුලක් නැහැ. 100 තිබ්බ එක කෙනා 1000ක් කරගන්න කියපු නිසා වැරදුනා. ඒ කියන්නේ මම වැරද්ද ඔයාලට නේ. හරි. දැන් 100ම දාලා අපි ගමු. එතකොට ඔන්න එනවා පිළිගන්න පුළුවන් තාත්තික අගයන් x 60යි. ඒ අගේ ආදේශ කරමු අපි අංකයකට. x සමානයි 60 අංක එකට ආදේශයෙන් කියලා ගනිමු. අංකයකට ආදේශයෙන් 3ක් x ඍණ y සමානයි 100යි. 3 වාරයක් x කියන්නේ 60යි. ඍණ y සමානයි 100යි. මෙතනින් එනවා බිංදුවයි 3 වරක් 6 18යි. 180 ඍණ y සමානයි 100යි. දැන් ඍණවයි මේ පැත්තට ගේන්න ධන 100 මෙහාට ගේන්න. 180 ඍණ 100 සමානයි ඍණවයි දකුණු පැත්තට ගේන විට ධනවයි. එම නිසා ධනවයි සමානයි 180න් 100ක් අඩුනොත් 80යි. ඔන්න ඕක පිළිගන්න පුළුවන් අගයක්. පැහැදිලිද? එතකොට පොදේ ඔන්න x සමානයි 60යි y සමානයි 80යි. ඒක පිළිගන්න පුළුවන්. හරි. ඒ අගේ දාලා කොටක් දාලා. හරි. දැන් ඔන්න ඩිස්ප්ලේ එකේ තියෙන කොටස් ටික බලන්න ඔබමම දරනවා බලන්න නෝට් කරගන්න. දැන් වගේ හරිය. දැන් x 60යි y 80යි. දැන් ගැටලුවක් නැහැ. හරි. ඉක්මනින් ඉවර කරන්න බලන්න. දැන් 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි. දැන් රතු මල් සංඛ්‍යාව වෙනවම හරි සුදු මල් සංඛ්‍යාව වෙනවම හරි. දැන් එයාගේ ඉන්න තුන්වෙනි කොටසට. ඔතනින් අනතුරුව. තුන්වෙනි කොටස කියන්නේ පොදේ. තව මේක නෝට් කරනවද නැහැනේ? තව මේක නෝට් කරන අය ඉන්නවද නැහැනේ? නැහැ මම හිතන්නේ නැහැනේ. ඔ මේක මම පොඩ කමන්න නැහැනේ. කමක් නැහැ. හරි. හරි දිනනවා තමයි මේ පැත්තේ දිනන්නේ නේද? හරි මම හිතනවා දැන් ඉවරයි කියලා ඒ කොටස. ඔයාලට කියන්න පොදේ මෙහෙමයි ඊළඟට රතු නෙළුම් මල් සඳහා රතු නෙළුම් මල් කියන්නේ y රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස
රුපියල් 150ට වඩා වැඩි බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. 150ට වඩා වැඩි බව. වෙනස 150ට වඩා වැඩි බව. දැන් මෙතනදී දරුවනේ අපිට කියනවා අරන් තියෙන්නේ මෙයාගේ ඔ x 60යිනේ. එතකොට කියනවා පොද හරි. මෙතනදී කියනවා පොද ඔය ගන්න එහෙම නැත්නම් ඔය අරගෙන තියෙන මල් වලට කිය වියදම අපිට හොයා ගන්න පුළුවන් නේ. දැන් රතු නෙළුම් මල් තියෙන්නේ y කියලා ලිපි අරන් තියෙන්නේ. y කියන්නේ 80යි. රතු නෙළුම් මල් 80ක් තියෙනවා. සුදු නෙළුම් මල් 60ක් තියෙනවා. හරි. එතකොට එතකොට අපිට මෙතනදී කියනවා සුදු නෙළුම් මලක් රුපියල් 12යි රතු නෙළුම් මලක් රුපියල් 11යි කියනවනේ. එතකොට පුදේ අපිට මෙතනදී හොයා ගන්න පුළුවන් සුදු නෙළුම් මල් සඳහා කියපු වියදම. සුදු නෙළුම් මල් සඳහා පුදේ සුදු නෙළුම් මල් සඳහා කියලා අපි හොයනවා වියදම. සුදු නෙළුම් මල් මෙතනදී අපි අරන් තියන්නේ x කියලා. එතකොට x කියන්නේ කියලා 60යි. එතකොට සුදු නෙළුමක් වෙන්නේ රුපියල් කීයද? සුදු නෙළුමක් රුපියල් 12යි. එතකොට 12 වාගේ සුදු නෙළුමක් කියන 12යි. එතකොට සුදු නෙළුම් කියන්නේ x, x කියන්නේ 60යි. 12ක් x නේ. එතනින් අදහස් වෙනවා 12 වැඩි කිරීම x කියන්නේ 60යි. බිංදුවයි 6 වරක් 12 72යි. රුපියල් වලින් එනවා සුදු නෙළුම් මල් සඳහා රුපියල් 720ක් කියලා. ඊළඟට රතු නෙළුම් මල් සඳහා රතු නෙළුම් මල් සඳහා කියලා කියනවා. රතු නෙළුම් මලක් රුපියල් 11යි. 11 වගේ y කියන්නේ 11යි y. 11 වැඩි කරනවා y කියන්නේ 80. බිංදුවයි 8 වරක් 11 88යි. රුපියල් වලින් එනවා 880ක් කියලා. එතකොට පුතේ සුදු නෙළුම් මල් සඳහා කියපු වියදම රුපියල් 720යි. රතු නෙළුම් මල් සඳහා කියපු වියදම රුපියල් 880යි. මේ දෙන්නගේ වෙනස 150ට වඩා වැඩි කියලා කියන්නේ. එහෙනම් අපි ලියමු 880න් අඩු කරමුකෝ 720ක්. හරි. 180න් 720ක් අඩු කරපම කීයද කියලා බලන්න. බිංදුවෙන් බිංදුවක් ගියොත් 0යි. 8න් 2ක් ගියොත් 6යි. 8න් 7ක් ගියොත් 1යි. මේ වටිනාකම දරුවනේ 150ට වඩා විශාලයිනේ. අපෙන් අහන්නේ ඒ වටිනාකම 150ට වඩා වැඩි කියලා පෙන්වන්න. මේ දෙන්නගේ වෙනස 160යි. 160 150ට වඩා පුතේ මොකද විශාලයි. තේරුණාද? එහෙනම් 150ට වඩා වැඩි කියන එක හරි නේද? හරි. එහෙනම් මොන උත්තරේ? මෙන්න මේක ලියවනම් හරි. ඒ කියන්නේ මෙතනදම ලියා ගන්න නැත්නම් තේරෙන්නේ නැහැනේ. සුදු නෙළුම් මල් සඳහා කියලා ලියන්න. රතු නෙළුම් මල් සඳහා කියලා ලියලා 12ක් x සහ 11ක් y වල වටිනාකම් ටික ආදේශ කරලා ඒ දෙන්නගේ වෙනස ගන්න. එච්චරයි. අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා හදා ගන්න පුතේ. අඩුපාඩු තියෙන දරුවෝ ටක් ගාලා හදා ගන්න. හරි. එක් පංකල ගනිමු අපි. හරි. ඔන්න ඔතනින් අපි 8 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. 6 7 8 ප්‍රශ්න තුනක් මේ වෙනකොට ඉවරයි. හරි. මොකද දැන් අර පේපර් එකක අපි භාගයක් කරලා ඉතින් ටික අතහැරලා දැම්මොත් දරුවනේ ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා අපි සියල්ලක්ම තාක්කේම ඉවර කරන්න අවශ්‍යයි. භාග භාග තියන්න නැතුව ඒකයි මේ සියල්ලක්ම අපි ඉවර කරලාම ඊළඟ කොටසට යන්න උත්සාහ කරන්නේ. හරි. 6 හරි 7 හරි 8 හරි. දැන් එන්න පොතේ 9 වෙනි ආතල් එකක් තියෙනවා. සෝරි. එයාගේ 8 වෙනි ප්‍රශ්නේ B කොටසකුත් තියෙනවානේ. 8 වෙනි ප්‍රශ්නේ B කොටසක් තියෙනවා. මොකද්ද කියන්නේ? මේ දීලා තියෙන සූත්‍රයේ H උක්ත කරන්න කියලා කියනවා. U සමානයි 2i g h කියන පදේ වර්ගමූලයක් කියලා කියන්නේ. මේක H උක්ත කරන්න කියලා කියන්නේ. පුතා මේ වගේ ප්‍රකාශනයක H උක්ත කරනකොට අපි දෙපැත්තම මෙතන වර්ගමූලයක් තියෙන නිසා වර්ග කරමු. දෙපැත්තම පොතේ වර්ග කෙරුවොත් අපිට H උක්ත කරලා උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න. දෙපැත්තම වර්ග කරලා H උක්ත කරන්න උත්තරයක් එනකොට. ඉක්මන් කරලා ගමු.
ඒ වගේම පුතේ දැන් ඔබ ඔයාලා හදන අතරතුර මම තමයි පැහැදිලි කිරීමක් කරන්නම්. පුතේ දැන් අද ඇවිල්ලා බ්‍රහස්පතින්දා, හෙට සිකුරාදා. හෙට සිකුරාදා පුතේ අපි ඔයාලට කිව්වට හෙට පන්ති අපි කරන්නේ නැහැ. එතකොට හෙට මට ක්ලාස් එක කරන්න වෙලාවක් එන්නේ නැහැ. එතකොට හෙට තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඊට පස්සේ අපි සෙනසුරාදා හවස තමයි නැවත දරුවනේ ඔයාලගේ ක්ලාස් එක අපි කරගෙන යන්නේ. එතකොට සෙනසුරාදා හවස නැවත සුපුරුදු විදිහටම සෙට් වෙන්න ක්ලාස් එක වැඩවලට සිකුරාද හැන්දෑවේ නැහැ. සෙනසුරාද නැවත අපි වැඩවලට සම්බන්ධ වෙලා කරගෙන යනවා. එතකොට අද හැන්දෑවේ මම ඔයාලට දාන්නම් සෙනසුරාද දවසේ කතා කරන්නේ ඔයාලට තියෙන ඩොකියුමන්ට් සෙට් එක මම දාන්නම්. ඩොකියුමන්ට් තුනක් විතර මම දානවා. එතකොට ඉදිරි දවස්වලටත් ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන විදිහට. පැහැදිලිනේ? එතකොට ගෲප් එකට ඒක දැම්මට පස්සේ ඔයාලා ඒ ගෲප් එකේ තියෙන ඩොකියුමන්ට් වල ප්‍රින්ට් අවුට් අරගෙන සූදානම් වෙන්න වැඩවලට. හරි. දෙපැත්තම වර්ග කරලා පටන් ගමුකෝ. එච් උක්ත කරන්න. මෙයාගේ දෙපැත්තම වර්ග කරන්න. වම් පැත්ත වර්ග කරලා තියෙනවා u වර්ගයක්. මේ පැත්ත වර්ග කරලා තියෙනවා 2g h කියලා වර්ගමූල ලකුණු අයින් වෙනවා. ඊට පස්සේ h උක්ත කරනවා. h තනි කරනවා දෙපැත්තම g h වලින් බෙදනවා. ඒ කියන්නේ 2g h සමාන u වර්ගය කියලා තියෙන්නේ. දෙපැත්තම 2g වලින් බෙදනවා. මෙයත් බෙදනවා, මෙයත් බෙදනවා. මේ පැත්තේ උඩ යට පද දෙක කැපිලා යනවනේ. h තනි වෙනවා. u වර්ගයට 2g කියලා එනවා. ඔන්න පුතේ ප්‍රකාශනය. අඩුපාඩු දෙනවා නම් හදා ගන්න. හරි. ඉක්මන් කරලා බලන්න. ආරයිට් හරි. අනෙක් මේ ඔයා දාලා දෙන පොත උත්තරේ හරි. ඒක හරි. හරි දැන් එන්නකෝ පුතේ 9 වෙනි ප්‍රශ්නෙට. හැමෝම එන්නකෝ 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ගැටලුව පටන් ගන්න බලන්න. නමෙන් ගැටලුවට එන්න බලන්න. නමවෙනි ගැටලුවට එන්න. නමේ ගැටලුව. ප්‍රාථමික පාසලක පන්ති කාමර තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි. සෑම චතුරස්‍රාකාර මේසයක් වටාම පුටු හතරක් බැගින්ද සෑම වෘත්තාකාර මේසයක් වටා පුටු පහ බැගින්ද තබා ඇත. වෘත්තාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි. සියලුම මේස වටා තියලා තියෙන මුළු පුටු සංඛ්‍යාව 720යි. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x ලෙසද වෘත්තාකාර මේස සංඛ්‍යාව y ලෙසද සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා ඒවා විසඳීමෙන් පාසලේ පන්ති කාමරය තුල තියෙන චතුරස්‍රාකාර මේස සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න කියලා කියනවා. හරි. අපි බලන්න try එකක් දෙමු බලන්න පුතේ. බලන්න පොඩි try එකක් දෙන්න. පකරමු බලන්න. දැන් මෙතනදී මොකක්ද කියන්නේ? පන්ති ප්‍රාථමික පන්ති කාමරයක් තුල තියෙන චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස. උඩින් බලපුවම පේන විදිහට ගත්තාම මෙන්න මෙහෙම චතුරස්‍රාකාර මේස තියෙනවා, වෘත්තාකාර මේස තියෙනවා. හරි? සෑම චතුරස්‍රාකාර මේසයක් වටාම පුටු හතරක් බැගින් තියෙනවා. චතුරස්‍රාකාර මේසේ වටා පුටු හතරක් තියෙනවා. මෙතන එකයි, මෙතන එකයි දෙකයි, මෙතන එකයි තුනයි, මෙතන එකයි හතරයි. ඔන්න පුටු හතරක් තියෙනවා. වෘත්තාකාර මේසේ වටා පුටු පහක් තියෙනවා. එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. මෙයා වටා පුටු පහයි, මෙයා වටා පුටු හතරයි. එතකොට තේරෙනවනේ. හරි. ඊට පස්සේ කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි කියලා කියනවා. මෙතන කියනවා මේ චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x කියලා කියනවනේ. x කියන්නේ චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව. y කියලා කියනවා වෘත්තාකාර මේස සංඛ්‍යාව. හරි. x කියන්නේ චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව, y කියන්නේ වෘත්තාකාර මේස සංඛ්‍යාව. හරි. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව. ඒ කියන්නේ x චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි. වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි. පැහැදිලිද?
එතකොට චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව සමාන වෙනවා වෘත්තාකාර මේස සංඛ්‍යාවට 45ක් එකතු වෙච්ච අඩයට. ඕක නෙවෙයි කියන්නේ. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව සමාන වෙනවා වෘත්තාකාර මේසවලට 45ක් එකතු වූ අගයට. එතකොට x ධන y සමානයි 45ක් කියලා ඒක දෙන්නේ. මේ y එක වම් පැත්තට අරගෙන යනවා. එතකොට x ධන y සමානයි 45ක් කියලා එනවා. මෙයා පළවෙනි සමීකරණය. ඔන්න එකක් හරි. ඊට පස්සේ කියනවා හරි. ඊට පස්සේ කියනවා සියලුම මේස වටා තියලා තියෙන මුළු පුටු සංඛ්‍යාව 720යි. හරිද? එතන මේ පුටු වල එකතුව 720ක් කියලා කියනවා. චතුරස්‍රාකාර මේස තියෙනවා කීයද? 4ක්. සෝරි මේ x ගණනක්. චතුරස්‍රාකාර මේස x ගණනක් තියෙනවා. එක මේසයක් වටා පුටු 4ක් තියෙනවා. එතකොට තියෙන චතුරස්‍රාකාර මේස වලට තියෙන පුටු ගණන කියන්නේ 4x. ඊට පස්සේ වෘත්තාකාර මේස ගණන y එක මේසයක් වටා පුටු 5යි. එතකොට 5ක් y. මේ දෙන්නම එකතුව සමානයි කියනවා කීයක් කියලාද? 720ක්. මේ ඇවිල්ලා අංක දෙක සමීකරණය. දැන් පුතේ ඔන්න එක හරි දෙක හරි සමීකරණ දෙක හරිනේ. දැන් පුතාලා කරන්න ওই සමීකරණ දෙක විසඳලා x වලටයි y වලටයි වටිනාකම් ටික හොයන්න බලන්න ටක්ටක් ගාලා. දැන් පුළුවන් වලට ගන්න. හරි. ඉක්මන් කරලා ගන්න බලන්න. දැන් මෙතනදී ලේසි වැඩක් තියෙනවා. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් පළවෙනි සමීකරණය පහෙන් වැඩි කරගත්තා නම් y වල සංගුණකය පහක් වෙනවා. ඒ වගේම මැද ලකුණු අසමාන නිසා එකතු කරන්නත් පුළුවන්. එහෙනම් සමබරට ලේසිම වැඩේ තමයි පළවෙනි ප්‍රකාශනයේ වැඩි කරන්නකො පහින් සමීකරණය වැඩි කරලා උත්තරයක් ගන්නකො එක ලේසි. හරි. try එකක් දෙන්න බලන්න. x සහ y වලට උත්තර ටික ගන්න බලන්න. try එකක් දෙන්න. ඉක්මන් කරලා ගනින් බලන්න. ට්‍රයි එකක් දෙමු බලන්න. x කීයද y කීයද කියලා හොයන්න බලන්න. ඉක්මන් කර ගනිමු බලන්න. ආදර උත්තර නම් දාගෙන දාගෙන යනවා බලන්න. ටක් ගාලා ගම් බලන්න. ගනිම ගන්න බලන්න.
හරි බලමු අපි උත්තර ඇවිල්ලා තියෙන විදිහ. හරි අපි බලමු පොතේ උත්තර ඇවිල්ලා තියෙන විදිහ. පස්සෙනි පළවෙනි සමීකරණය අංක පහෙන් වැඩි කරනවා. පස්සරක් x කියන පොතේ 5 x නේ ඍණ පස්සරක් y කියන්නේ 5ක් වගේ නේ සමානයි පස්සරක් 45. පස්සරක් 5 25යි දෙකක් දෙදෙනි පස්සරක් 4 20යි දෙකයි 22යි. හරි නේ? හරි 225යි මේ ඇවිල්ලා තුන්වෙනි සමීකරණය. දැන් ඔයාට පේනවා 2 3 සමීකරණ දෙකේ y පද සමානයි. සංගුණක සමානයි ලකුණු අසමානයි නේ ධන ඍණනේ අපිට එකතු කරන්න පුළුවන්. මම කරනවා අංක 2 සමීකරණයට අංක 3 සමීකරණය එකතු කරනවා. වම් පැත්ත 4ක් x ධන 5ක් y ද එකතු කරනවා. 5ක් x ඍණ 5ක් y සමානයි 820ට එකතු කරනවා. පොතේ 225ක් 225ක් අපි එකතු කරනවා. ඊට පස්සේ ධන 5ක් y ද ඍණ 5ක් y කැපෙනවා. මේ දෙන්න එකතු වෙද්දී එනවා 9i x සමානයි 5යි 2යි 2යි 4යි 7යි 2යි 9යි. හැමෝම 9ෙන් බෙදෙනවා. මෙයත් 9ෙන් බෙදුවා, මෙයත් 9ෙන් බෙදුවා. x සමානයි 9 9ෙන් බෙදුනොත් 1යි 4ට නැහැ 0යි 45ට 9ව තියෙනවා 5. x කියන්නේ 105ක් කියලා එනවා පොතේ. x 105යි. ඊට පස්සේ ඒ අගය අපි අංකයකට ආදේශ කරමු. x සමානයි 105 අංකයකට ආදේශයෙන්. අංකයකට ආදේශ කරනවා පුතේ x ඍණ y සමානයි 45ක් කියලා. x කියන්නේ 105 ඍණ y සමානයි 45යි. දැන් ඍණ y දකුණු පැත්තට දානවා ධන 45 වම් පැත්තට කියනවා. 105ෙන් අඩු වෙනවා 45 සමානයි y. එම නිසා y වලට උත්තරයක් වෙනවා 5න් 5ක් ගියොත් 0යි. බිඳුවෙන් හතරම එකක් ඉල්ල ගන්නවා 10ෙන් හතරක් යද්දි 6යි. එතකොට උත්තරයක් වෙනවා දරුවනේ y සමානයි 60යි. x 105යි y 60යි. මේ වටිනාකම් ඇවිල්ලා තේරෙනවා ඔබ නිවැරදි පුතේ. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ඉක්මනින්ම බලන්න සුරු කරගන්න. හුඟක් අයට ওই උත්තර ඇවිල්ලා තියෙනවා. අඩුපාඩු තියෙන දරුවෝ හදාගෙන ටක්ටක් ගාලා හුඟක් අය x නම් හරි y තමයි චුට්ටි වැරද්දක් වෙලා තියෙන්නේ හුඟක් අයගේ. හරි අඩුපාඩු හදාගන්න කොට ටක් ගාලා. හරි අපි B කොටසට එනවා පුතේ. අපි B කොටසට එනවා. මම මේ ටික මකන්නද? මම හිතනවා ඩීවර ඇති. කොහොමද මකන්නම්? හරි. හරි මේ පැත්ත අපි නිවැරදිනේ. ඒ වැදගත් මකන්න නේද? හරි. හරි. ඊට පස්සේ බලලා එන්න B කොටසට. B කොටස කියනවා පොදේ අසමානතාවයක් කියනවා. මෙන්න මෙහෙම B කොටසල කියනවා x ඍණ 1 වඩා හෝ සමානයි 1යි. මෙයා සුළු කරුවොත් කොහමද කියන්නේ x මේ පැත්ත තියලා ධන එක තියෙන පැත්ත ඍණ එක ගේනවා ධන එකක් කරගෙන. එම නිසා x කුඩා හෝ සමානයි 2ක් කියලා අදහසක් එනවා. පුතේ x කුඩා හෝ සමානයි 2ක් කියනකොට එතනින් අදහස x වල වටිනාකම 2කට වඩා කුඩායි කියන එකනේ. ඒ කියන්නේ ඍණ එක බිඳුව සමාන දෙන නිසා 2යි. මෙතනින් මේ පැත්තට ඉලක්කම් යනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ වටිනාකම් ටික කියන්නේ. මේක ඔයාලා දන්නව මම හිතන්නේ.
එක්සලාගේ දෙකට වඩා කුඩයි කියනකොට දෙක සොරි මෙතන එන්නේ බිංදුව 1,2යි. කොහොම ලියන්නේ? එක තියෙනත් මේ දෙකට වඩා කුඩයි. දෙක එක බිංදුව ඍණ 1 ඍණ 2 කොයි විදිහට තමයි වටිනාකම් ටික යන්නේ. හරිද? හොඳයි. ඊට පස්සේ ඊළඟ සමානතාවය 2x ඍණ 1 විශාලයි ඍණ 2යි. 2x විශාලයි ඍණ 2 තියෙන පැත්තට ඍණ 1 ගේනවා ධන 1ක් කරගෙන. එතකොට එනවා 2x විශාලයි ඍණ 1යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. x විශාලයි ඍණ භාගයක් කියලා එනවනේ. x වල වටිනාකම ඍණ භාගයට වැඩි කියලායි කියන්නේ. එහෙනම් x සමානයි මෙතනින් එන්නේ වටිනාකම ඍණ භාගයට වැඩි කියන්නේ ඊළඟ පූර්ණ අගය කියලා කියන්නේ බිංදුවයි. 1යි 2යි. කොහොමම තමයි වටිනාකම් ටික එන්නේ. හරිද? හොඳයි. ඉහත අසමානතා දෙක තෘප්ත කරන x නිකිලමය අගය සියල්ල ලියන්න. ඔන්න පොතේ නිකිලමය අගයන් ටික අපි ලිව්වා. හරි? ඔන්න අසමානතා දෙකට අදාළව x වල සියලුම නිකිලමය අගයන්. හරි. ඉක්මනින් ඔය ටික නෝට් කරගන්න ඕන නඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් ඔය ටික නෝට් කරගන්නකෝ. ඉක්මනින් නෝට් කරගන්න. හරි. ඒක කරගෙන 9 හරි අපි 10 ප්‍රශ්නට එමු. ඕකෙන් පස්සේ 10 කොටස දෙමු. අදින් පස්සේ 10ට එමු. හරි. අදින් පස්සේ එනකොට 10 වෙනි ප්‍රශ්නට අවසාන ගාන සමීකරණ පාඩමේ ඉක්මන් කරන්න බලන්න. තනියම බලන්න සමගාමී සමීකරණයේ ගොඩනගන්න බලන්න 10 වෙනි ගානට දාලා පුතාලා. ඉක්මන් කරන්න. දහවෙනි ප්‍රශ්නේ පටන් ගමු අපි. මම කන්නද? හරිනේ. හොඳයි. එනවා පුතේ 10 වෙනි ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නෙට. කැපිටල් A සහ කැපිටල් B පාසල්වල ක්‍රීඩා පුහුණු වීම සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා. කැපිටල් A පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක් හා බෝල 8ක් මිලදී ගැනීමට රුපියල් 6160ක් වැය වෙනවා. B පාසල සඳහා ක්‍රිකට් පිටි 2ක් සහ බෝල 5ක් මිලදී ගැනීමට රුපියල් 4000ක් වැය වෙනවලු. පළවෙනි කොටස කියනවා ක්‍රිකට් පිත්තක මිල X'ද බෝලයක මිල Y'ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් ක්‍රිකට් පිත්තක මිලක් බෝලයක මිලක් වෙන වෙනම සොයන්න කියලා කියනවා. හරි. කොහොමද සමගාමී සමීකරණ දෙක ගන්න පුතේ? ආ සමගාමී සමීකරණ දාලා තියෙන බෝඩ් එකේ බලමු අපි. ඔයාලා ඩිස්ප්ලේ කරලා තියෙන බලමු අපි. ඒව එනවද කියලා. ක්‍රිකට් පිත්තක් X බෝලයක් Y. කතන්දරය කියන්නේ මෙහෙමයි. කැපිටල් A පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක් ඕනේ. එතකොට ක්‍රිකට් පිත්තක් කියන්නේ X නම් පිටි 3ක් කියන්නේ 3ක් X. 10 වෙනි ප්‍රශ්නය 3x එනවා. ක්‍රිකට් පිත්තක් x නම් ඒ වගේ 3ක් කියන්නේ 3x. ඊට පස්සේ කියනවා බෝලයක් y නම් ඒ වගේ 8ක් කියන්නේ 8y. මේ දෙන්නගේ එකතුව රුපියල් කීයක්ද කියන්නේ 6160යි. ඔන්න පළවෙනි සම්බන්ධය. ඊළඟට කියනවා b පාසල සඳහා ක්‍රිකට් පිටි 2යි. ක්‍රිකට් පිත්තක් x නම් ඒ වගේ 2ක් කියන්නේ 2x සහ බෝලයක් y නම් ඒ වගේ 5ක් කියන්නේ 5y. ඔය දෙන්න ගන්න රුපියල් 4000ක් වැය වෙනවලු. මේක දෙවෙනි සම්බන්ධතාවය. හරි. ඔන්න සමගාමී සමීකරණ දෙක හරි. දැන් පුතේ මේ දෙන්න විසඳලා උත්තර ගන්නයි තියෙන්නේ. ටක් ගාලා බලන්න try එකක් දෙන්න. හරි. try එකක් දෙන්න බලන්න උත්තර ටික ගන්න. ඉක්මන් කරන්න. ඉක්මනින් උත්තර ටික ගම් බලන්න. ත්‍රිණික ගන්න බලන්න. ඉක්මන් කරලා x කීයද y කීයද කියලා බලන්න. උත්තරේ ලේසිම දේ දැන් ඉතින් අපිට ඔක සුළු කරන්න නම් සංගුණක දෙක මාරු කරලා සුළු කරන්න වෙයි නේද? හරි සංගුණක දෙක මාරු කරලා සුළු කරමු. y වල සංගුණක සමාන කරගන්න උත්සාහ කරමු. මේක ලේසි. ඒ කියන්නේ පුතේ මේ පළවෙනි සමීකරණය වැඩි කරමු අපි දෙකෙන්. දෙවෙනි සමීකරණය වැඩි කරමු පුතේ තුනෙන්.
සංගුණකයක මාරු කරලා ගුණ කළා. ගන්න බලන්න. උත්තර ගත්ත දරුවොත් නම් ඉන්නවා ජනනයට උත්තර, ජනනයට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒක හරි පුතේ. ඔව් ආපු උත්තර දෙක හරි. අනිත් උත්තර ගන්න උත්සාහ කරන බලන්න. හරි පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරපුවාම දෙවරක් 3 6යි x දෙවරක් 8 16යි y දෙවරක් 0යි දෙවරක් 6 කරලා හැම දෙකලි එකක් ඉතින් දෙවරක් එක 2යි 1යි 3යි දෙවරක් 6 12යි 12320යි මෙයා තුන්වෙනි සමීකරණය තුන්වෙනි දෙක සමීකරණය තුනෙන් වැඩි කරනවා 3 අර 2 6යි x 3 අර 5 15ක් y 3 අර 3යි 3 අර 4 12යි 12,000යි මේක වෙලා හතරවෙනි සමීකරණය. පුතේ දැන් 3 4 සමීකරණ දෙකක් ගත්තට පස්සේ දෙන්නගෙම x වල සංගුණක සමානයි ලකුණු සමානයි. එහෙනම් අඩු කරනවා. මම ලියනවා 3ෙන් අඩු කරනවා 4 කියලා ලියනවා. මේ පැත්තෙන් මේ පැත්ත අඩු කරනවා. 6ක් x ධන 16ක් y වලින් අඩු කරනවා පුතේ. 6ක් x ධන 15ක් y. පුතේ අඩු වෙන පදය වරහණක් ඇතුළේ ලියන්න. එතකොට ලකුණු පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගෙන් මෙයා 12320න් අඩු කරනවා 12000ක් වරහන් අයින් කරලා ලියනවා 6i x ධන 16ක් y ඍණ 6i x ඍණයි ධනයි ඍණ 15ක් y සමානයි 12320න් 12000ක් ගියපුවාම 320යි ධන 6ක් x ඍණ 6ක් x කැපෙනවා 16ක් y වලින් 15ක් y ගියොත් 1i y කෙලිම මෙතන ලියන එකක් y සමානයි 320යි. ඔන්න පුතේ y වල වටිනාකම y 320යි. හරි. y 320ක් ආවට පස්සේ ලියනවා y 320 අපි පුතේ අංක එක සමීකරණයට එක නෙමෙයි. දේශියක මොකද්ද? එක තමයිනේ. හා. අංක එකට ආදේශයෙන්. හරිනේ. Right. අංක එක කියන්නේ 3ක් x ධන 8ක් y සමානයි 6160යි 3යි x ධන 8යි y කියන්නේ 320යි සමානයි 6160යි 3යි x ධන 8 වරක් 0යි 8 වරක් 2 16යි එකක් ඉතිරි 8 වරක් 3 24යි 1යි 25යි සමානයි 6160යි 3ක් x සමානයි මෙයා මේ පැත්තට ගේනවා 6160 න් අඩු වෙනවා 2560ක් හරිද 60 න් 60ක් බිංදු 2යි 11 න් 5ක් ගියොත් 6යි මෙතන 5 න් 2ක් 3යි සමානයි 3i x දෙපැත්තම 3 න් බෙදනොත් පුතේ x සමානයි 3 න් 3 1යි 6 න් 3 2යි බිංදු 2යි එතකොට y 320ක් වෙද්දී පුතේ x එන්නේ 1200යි ඔය වටිනාකම් ටික ඔයාලට ඇවිල්ලා තියෙනවා හැමෝටම උත්තර ඇවිල්ලා තියෙනවා හරි අඩුපාඩු තියෙන කෙනෙක් ඉන්නවා නම් විතරක් ඉක්මනින් පුතේ සුළු කරලා දාන්න ඉක්මනින් සුළු කරලා දාන්න අඩුපාඩු තියෙනවා නම් ටක් ටක් ගාලා හදාගන්න බලන්න හරිද? ඉවරයිනේ. තව ලියනා ඉන්නවද? නැහැ. තව ලියනා නැහැනේ. හරි. මම මේ ටික මකන්නද? මකන්න නේද? හරි. අවසාන කොටස වෙනවා යාගේ. අවසාන කොටස. අවසාන කොටසේ මොකද අපි?
අවසාන කොටසදී පොතේ අපිට කියනවා මෙන්න මෙම කාරණාවක්. මම ඒක කියන්නම් මෙහෙම මේ කොටස මකල ඉවරලාම. හරි, ඔන්න ලස්සන කොටසක් අහනවා ඊළඟට. අවසාන කොටසෙන් අහන්නේ මොකද්ද දන්නවද? දෙවෙනි කොටස ක්‍රිකට් පිටි ගණන මෙන්ම ක්‍රිකට් පිටි ගණන මෙන් දෙගුණයක් බෝල වනසේ හරියටම රුපියල් 9200කට මිලදීලා ගන්න පුළුවන් ක්‍රිකට් පිටි ගණනත් බෝල ගණනත් අහනවා. හරිද? රයිට්. අපි හිතනවා මෙහෙම ක්‍රිකට් පිටි ගණන සිම්පල් ටී නම් කියලා ලියනවා. දැන් T ලෙසද ඔන්න බලන්න ක්‍රිකට් පිටි ගණන සිම්පල් T කියලා ගන්නවා. දැන් අපිට කියන්නේ ක්‍රිකට් පිටි ගණන මෙන් දෙගුණයක් බෝල වනසේනි. එහෙනම් බෝල ගණන. බෝල ගණන. ක්‍රිකට් පිටි ගණන වගේ දෙගුණයක් බෝල වනසේ. එහෙනම් බෝල ගණන වෙන්නේ පුතේ 2යි T ලෙසද වේ කියලා ලිව්වා. ඔන්න බලන්න ක්‍රිකට් පිටිකරණ සිම්පල් T ලෙසද බෝල ගණන දෙකක් T ලෙසද නැත්නම් ගණිමු කියලා ලියමු. ගණිමු. හරි, ඔන්න මේ වාක්‍ය ලියා ගන්නට දෙවෙනි කොටසට ක්‍රිකට් ලියන්න වාලා. ක්‍රිකට් පිටිකරණ සිම්පල් T ලෙසද බෝල ගණන දෙකක් T ලෙසද ගණිමු. බෝල ගණන දෙකක් T ලෙසද ගණිමු කියලා ලියන්න. ඔන්න ක්‍රිකට් පිටිකරණ T බෝල ගණන 2යි T. හරි, එතකොට අපිට කියනවා පොදේ ක්‍රිකට් පිට්ටක් කියලා කියන්නේ x කියලානේ කිව්වේ. ක්‍රිකට් පිට්ටක් කියන්නේ x. එතකොට ක්‍රිකට් පිට්ටක් x නේ. එතකොට ක්‍රිකට් පිට්ටක මිල රුපියල් x කිව්වහම ක්‍රිකට් පිට්ටක් කියේ 320යි. හරිද? ඔව්. දෙමෙ කීයද x කියන්නේ යාවේ? ඔව්, දැන් මම මැකුවනේ x කියලා ආවේ නේ. y කිය y 320 න් යවනේ. හරි, y 320ක්. y කියන්නේ බෝලයක මිල. එතන බැට් එකක් උනේ රුපියල් 1200යි නේ. එතකොට ක්‍රිකට් පිටි ගණන සිම්පල් t නම් ක්‍රිකට් පිටක් 1200යි නම් 1200යි t නේ දරුවනේ. ක්‍රිකට් පිටක් ගන්න යන මුදල වෙන්නේ බෝලයක මිල අපි ගත්තේ දරුවනේ 320ක් කියලා. එහෙනම් බෝල තියෙනවා 320 වාරයක් 2යි t ගණනක්. හරිද? ඔන්න බලන්න ක්‍රිකට් පිට්ටක මිල රුපියල් 1200යි. ඒ වගේ T ගණනක් තියෙනවා. එහෙනම් 1200යි T කියලා එනවා. බෝලයක් 2යි T නම් බෝලයක වටිනාකම 320 නම් බෝල ගණන 2යි T නම් බෝලයක වටිනාකම 320 නම් ඒ දෙන්නගේ ගුණිතය එනවා යම් ගාණක්. ඒ දෙන්නගේ එකතුව සමාන වෙන්නට ඕන කියනද 9200ට. දැන් සිම්පල් T එකේ හොයන්න යන්නේ මෙතනින් එනවා 1200යි T ගණන දෙවරක් බිංදුවයි දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි T සමානයි 9200යි. මේ ටික එකතු කරනවා. බිංදුවයි 4යි 6යි 2යි 8යි 1යි T සමානයි 9200යි. සිම්පල් T කියන්නේ 9200 බෙදෙනවා 1840. පස්සර බිංදුවයි පස්සරක් අතර 20යි පස්සරක් අට 40යි 2යි 42යි පස්සරක් අතර පස්සරක 5යි 4යි 9යි. හරියටම තියෙනවා පොතේ 5. සිම්පල් T කියන්නේ පහක් කියලා එනවා. එතකොට සිම්පල් T කියන්නේ ක්‍රිකට් පිටි ගණන. අපෙන් දැන් අහන්නේ ක්‍රිකට් පිටි ගණනත් බෝල ගණනත්. අවසාන ලියනවා ක්‍රිකට් පිටි ගණන. පිටි ගණන සමානයි 5යි. බෝල ගණන සමානයි 2යි T නේ. එතකොට 5 වැඩි කිරීම 2 සමානයි 10යි. පුතේ පිටි 5යි බෝල ගණන 10යි. පිටි 5යි බෝල ගණන 10යි. මේ වටිනාකමත් බලන්න ආපු නැති අය ඉන්නවනේ කණ්ඩායම් දා ගන්න බලන්න. ක්‍රිකට් පිටි 5යි බෝල ගණන 10යි. බලන්න මේ උත්තර ආපු අය ඉන්නවනම් කියන්න. ජනරේටර් ආවද? මෙත්මි නිමේෂ ආවද උත්තර? රයිට්, ආවා කියලා කියනවා. හොඳයි. හරි. නිමේෂට ආවද උත්තරේ? නිමේෂ බලන්න අඩුපාඩු තියෙනවද කියලා. අනිමේෂන් තාව
හොඳයි. රයිට්. ඔන්න උදේ වැඩ ටික අපි ඔය විදිහට අද ඔය දක්වා අරගෙන ආවා. පොතලින් පොතේ සමීකරණ පාඩමේ වැඩ ටික ඉවරයි. දැන් වෙලාව 10යි 13යි. අපිට ඉතිරි වැඩේ පටන් ගන්න කල් මදි වෙන්නේ නේද උදේ? හරි? ඒ කියන්නේ කුලක සම්භාවිතාවය අපිට ගානක්වත් හදන්න කල් මදි වෙයි පැය කාලක් වගේ නේ තියෙන්නේ. අපි හා හා පුරා කියලා ඔය අලුත් ඩොකියුමන්ට් එකේ වැඩ ටික දරුවනේ හෙටනමේ අනිද්දා, ඒ කියන්නේ සෙනසුරාදා හැන්දෑවේ අපි දරුවනේ ආරම්භ කරමු. හරි නේද? තාපය කාලෙදි දේන නේද? එහෙම හොඳයි නේ. පටන් ගමුද? මොකද කියන්නේ? මොකද කියන්නේ අපි පටන් ගන්නවද? සෙනසුරාදාම පටන් ගන්නවද? ඔව් සෙනසුරාදාම කරමු නේද සර් කියලා කියන එක තමයි මට තේරෙන්නේ. දැන් තව පැය කාලක් තියෙනවා කියන්නේ පුංචි කාලයක්නේ. ඒ පුංචි කාලය ඇතුළත අපිට දැන් ඔය මේ ගාන පැහැදිලි කරද්දි ටික වෙලාවක් යනවනේ. ඒ නිසා අපිට මේ සෙනසුරාදාම ඔය වැඩි ස්ටාර්ට් කරන්න තියෙනවා මම හිතන්නේ. හොඳයි. එතකොට පොතේ හෙට පන්තිය නැහැ. දැන් අපි සිකුරාදා පන්තිය තියෙනවා කියලා මම ඊයේ කිව්වා. සිකුරාදා නැහැ හෙට. මොකද මට ක්ලාස් වගේ තියෙන ටික වැඩි වෙන දි රැ වෙනවා. එතකොට මොකද සිකුරාදා හිට ඔයාලගේ ක්ලාස් එක නැහැ. ඊට පස්සේ සෙනසුරාදා තියෙනවා. එතකොට සෙනසුරාදා තියෙනවා සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා දිගට මෙතනින් පස්සේ දිගටම ඔයාලගේ පන්ති ටික තියෙනවා. එතකොට පොතේ මතක තියාගන්න අපි ඔයාලට දැන් මම දීලා තියෙනවා කුලක සම්භාවිතාව. අදරය දාන ඔයාලගේ පේජ් එකට නැත්නම් ඔයාලගේ ගෲප් එකට දානවා පොතේ. පරිමාව ත්‍රිකෝණමිතිය ශ්‍රේණි. හරි, පරිමාව ත්‍රිකෝණමිතිය ශ්‍රේණි කියන පාඩම් තුනේ ඩොකියුමන්ට් සෙට් එකක් ඔයාලට දරුවනේ දානවා. අන්න ඒ සෙට් එකක් අරගෙනම print out එහෙම අරගෙන තියාගන්න. පිළිවෙලට මම එකින් එක ඩොකියුමන්ට් එක අරගෙන තමයි සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලගේ උපරිම මහන්සියක් ඒ වෙනුවෙන් ඔයාලත් වෙන්න. ඒකත් එක්ක තමයි අපිට පොතේ හොඳ රිසල්ට් එකකට යන්නට වෙන්නේ. පැහැදිලිනේ? එතකොට තව අපේ ප්‍රොජෙක්ට් එක තව දවස් 7ක් 8ක් ඔයාලට දරුණේ අපි ඔයාල වැඩිම වැඩි ටික කරනවා. ඒ නිසා ඔයාලා දිගටම පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරි, මොකුත් ඔයාලගේ ගැටලු හරි යෝජනා හරි තියෙනවද පුතේ කියන්න දාන්න. එහෙම තියෙනවනම් මට බලන්න කියන්න. මොකද ඔයාලගේ පහුගිය සතිය ඔයාලගෙන් අහලා තමයි මම හිතන්නේ මම කරන්න ඕන පාඩම් ටික එහෙමත් තෝරගනින් කරේ. හරි, ඒ නිසා ඔයාලගේ මොකුත් අදහස් එහෙම තියෙනවද? අදහස් මොකුත් එහෙම තියෙනවද? අදහස් නැද්ද? හරි, කමක් නැහැ. හරි, අදහස් වැඩිගෙන යනවා. හරි, මම ඇරගෙන වාඩි බලන්න. හරි, එහෙනම් පුතේ අපි අද මෙතනින් වැඩ ටික අවර කරමු. සෙනසුරාදා හැන්දෑවේ නැවතත් සුපුරුදු විදියට අපි පන්තිය තියෙනවා. ඒකට සූදානම් වෙලා ඉන්න. හරි, එහෙනම් සෙනසුරාදා පන්තියේදී කුලක සම්භාවිතාව සාකච්ඡා කරමු. එහෙනම් අද පුතේ වැඩ ටික ඉවරයි. අයිබෝවන්.